සම්මා සම්බුදු සරණයි. කාලයත් වේගත් අතර නිර්මාණය වූ අද දවසේ. දෙෙස් විදෙස් වශයෙන් වාර්තා වූ පුවත් ඔබ වෙතගෙනෙන් සුසන්දේශ විද්්‍යත් පුවත් සඟරව මෙයාරම්භ වන්නේ. තාවකාලික නිදහසක් ලැබූ වරියතුන් පහළවක් නුවර පෙරහැරේ. දළදා මාලිකාව ටිහෙලින් මහනුවර නගරේ ගොඩනැගි ඉදිවන බවට චෝදනා. පොයටත් ඉරිදටත් තවෂන් තහනම් කරෙන පනතා. ඩිස්ට්‍රීක් හතරකට නායෑ මේ රතුනුවේදනයක්. නියගේ දරුණුයි ජලමුලා ස්ට්‍රත් සිදේ සැප්ටැම්බරී වැස්සක් ගැත් අනාවකි.වෙනිසිවුලා ජනපති මදුරෝගේ අමරිකානු වත්කම් තහනම්බනලකුණු ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ අවසන් කුඹල් පෙරහැර වීති සංචාරයේ. ඔදතිෙද සපෙරි දිකු දැලැති හස් තිරාජවරු පෙරටු අලි ඇතුන් පෙරිවරා. නෙක විකුම්පාන සහස්සක් නැටුම්කරුවන්ගේ රාගස්වභාවෙන් මගතිමස විසිතුරු කර සියක් පන්දම්කරුවන්ගේ එලිච්චමත්කාරයේ එළි රටායට. චචිකා වනිනම වැෑන පසඳ තුරල්කුස නැද. පෙරහර කරඩුව වඩින පින්සාර ඇසලමා පෙරගරී. විස්මිතා සිරිය පෙරහර පාන විභූතිමත් කන්දඋටරට සිංකට කළ මේ සිරිතලතා පෙරහර සමයයි. මහනුවර අයිතිහාස්සික ශුරිි දළදාමාලිකාවේ ඇසල්ල පෙරහරමංගල්ලේ අවසන්කුම්බල් පෙරහර වීදිංචාරය යනැඹී. ය පස්වේ විනාටි හතරටේදනු ුබනකතින්, දල්දාාවීදිය යටටිනුවරවීදිය ඔස්සේ රජවේදියන් ඉහලටවිත් ගෙවදීම සිදුකිරීමට සලසම් කොට තිබේ. ඊ රාත්‍රිය දී හතරවනුබල් පෙරහැරවේදි සංචාරය කළ අතර ස්සරු හතයි දොල් හටේදුනු ුබනකතින් පෙරහැරපිටත් දලතාවීදිය ELල්සනා නායකවීදිය රජවීදිය ඔස්සේ ඉහලටවිත් ගෙවදීම සිදුවිනී. සිහරජාහස්යා විසින් පෙරහැර කරඩුව වැඩම කළ අතර ගුරුම රාජාහා මියන්රජා දෑනය ගමන් කළහ ඒයේ දිනේ ද පෙරහර නැරමීමට විදේශ සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් සහපාකි වුණු අතර අවසන්කුමල් පෙරහරට සියලු පහසුකම් මේ වන විට සංවිධානය කර ඇති බ. දියවටන නිලමේ ප්‍රදීප් නිලංඟ දෑල්මහතා කියා සිටි දතිද සපරිද්දිකු දැලඇති හස්තිරජවරු පෙරඩවාලි ඇතුන් පෙරිවාරා. එක විකුම්පාන සහස්සක් නැටුම්කරුවන්ගේ රගස්ුභාවෙන් මකතිමස විසිතුරු කර සියක් පන්දම්කරුවන්ගේ එලිච්චමත්කාරයේ එලිරටායට විභූතිමත් කන්දට රට සිංකන කළ මේ සිරිතලතා පෙරහර සමයයි. අධිකරණයෙන් තාවකාලික නිදහසක් ලැබූ අලියතුන් පහළවක් මහනුවරදි පෙරහැරට එක් වෙතිේ. මහනුව රැසල පෙරහර මංගල්ලයට සහාගී කරවීම සඳහා අධිකරණ භාරයේ සිටි අලියතුන් පහළොස් දෙනෙක් නිදහස්කුට ලබාදීම සම්බන්ධීෙන් ශ්‍රී දළදා මාලිගාවේ දේවන නිලමේ ප්‍රමුක, සිව්මහා දේවාල ්‍රෂ්නා අයක නිලමේබරුන් ප්‍රනාමය පුද කරසිටි. ඒ පිරිබඳ වදහස්දයක්කූ ශ්‍රී දලදා මාලිගාවේ ඇත්පන්තිය බහරව කටයුතු කරන ප්‍රදීප් මියන පලාව මහතා මෙවර මහනුව ඇසර පෙරහර මංගලය සමගම දෙවුන්දර විස්තු දේවාල පෙරහැරත්. හු හකතරගම දේවාල් පෙහත්යන පරහරවත්තුනම එකට ඉදිල තිබුණු නිසා අලියඇතුන්ගේ ලොකු අඩුපාඩුවත් තිබුණා ඇති ඒ අඩු පාඩුව නිසා දියවල තුමාගේ සතමහ දේවාල බස්නය කෙන හලතුමාගත් ඉල්ලි පරිදි මේ වෙනකොට වනජීී භාරයේ හිටිය පෙරහර අවුරුදු පහක් හයක්වය ගමන් කර හරු පුඩදුව තිටිය අලියතුම් පහලොස්තනයකට නිදහස්ළ දුන්න මේවනකොට ස්ල පෙහර මංගලේ මේ ලිියතුන් පහලොස් දෙෙන මාලිකාාවේ සත්‍රමහ දවල් පෙරහැරුලත් නැට ගමන් කරනවා. ලෝක උරුම දළදා මාලිකාවට ඉහැලින් මහනුවර නගරේ කිසිදු ගොට්නැගිල්ලක් ඉදි නොවී යුතු බවට නීති පැවතියත් ඉදිකිරීම් සිදුවන බවට චෝදනා. ලෝක උරම සිහිවට්ටයක් වශයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් නම් කොට ඇති අයිතිහාසික ශ්‍රී දළදා මාලිකාාවවට ඉහෙලින් ර කිසිදු ගොඩනැගල්ලක් ඉදි නොව යතු පවට දෙදහස් එක වසරේ එකකොළොස්සන මස අට වන දෙන නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රේපවා නුසලකමින් මහනුවර ලෝකරම නග පරිශ්වය තුළ නීති බිරෝධී ඉදිකි්‍රරීමර සාක් මේ වන විට සිදුකරමින් පවතින බව පූජ ලේවැල්ලේ දම්මාලංකාර හිමියන් චෝදනා කරයි. මහනුවර දළදා මදිරේ! ඓතිහාසික භාාවේ රැකගන්නට ලෝකූරුම. නගර ඇටියට පොෝ මට ම සිට ේටල් ොහකට වැඩ ගොඩ ැගලි ඉදි කරන්න එපා කියල ගැසක්් ේදන තිබෙන. නමුත් මහනුවර දළදා වහන්සේ අපියස්ස මඇති ගොඩනැගිලි විශහල ප්‍රමාණයක් ඉදිකරමින් සිටි නවා. ඩිල වශයෙන්ගත්තු දඩිය හතලියකට වැඩිය ගොඩ නැගෙල්ලක් ඉදි කරන්නට බැහැ. නගර සභාවේ බලධාරින්සා මහනුවර නාගරික සංවර්තන අධිකාරයේ බලධාරන් මුනිවත රකිවා නස්. සංචාරයක රද්දී ගොඩ නැගිලි දොළහකට වැඩිය දැම් මහනුවර නගරේ නියමිත ප්‍රමිතියට වඩා උසට මීටර් දොලාහට වැඩි උසට හදල තේවා කියෙල දැකගණඩ ලැබුණා. මහනුවර නගර සභාව ආශ්‍රිතය ගොඩ නැගිල්ලක් ඉදි කරමින් සිටවා. දෙදාස් එකේ එකලොස්සින් මාස අටවෙනිදා නිකුත් කරල් ලද ගැසට නිවේදනය සම්පූර්ණය මේ පිළිබඳව විස්තර සඳහන් වෙනවා.ඒයි සඳහන් වෙනවා සියලුම නව ගොඩ නැගිලි ඕ අලුත්තිං ඉදි කරන්න. ඒ පවතින ගොඩනැගිලි සැලසුම් උස ඉදිරිපෙනුම වර්ණයන් පෘෂ්ටිය ගුණාංග වහල සැකසුම් ආකාරයස්ස අමුද්‍රවේ පාවිච්චය පිළිබඳව ගැසටනිේදනී නීති තියෙනවා. ඒ අනුව විශේෂයම ගොඩනැගි උසපොයේ මට්ටමේ සිට මීට දොල්හකට නොවැඩිය තිබිය යුතු බවත් වහලේ බැහැවුම එම ගැසට නිවේදනේ දහයේ පහ එක කියන කොටස්සේ අංසක විසි දෙකක් මාරක්ව යුතුයි වහලේක බැහැවු. හොට වර්ලද සැලසු සිල්පීන් විසින් ගොඩනෑගලි අදලා ඉදිරිපත් කරටඕ. ඇතුොට එන්නන මේේ කිසිදුතු දෙයක් කද මහනුවර නගරස් සපහාව නාගරික කොමසාරිෂ් තුමා ඇතුළු පිරිස අවධානය යොමු කරන්නේන්නේ. මේ විදියට ගියොත් මහනූර නගරය සම්පූරණෙෙන් දළදාා වහන්සේ පරයා ගොඩනැගිලි ඉතිවෙලා, දළඳදා වහන්සේ දැකගන්න බැරි ඒ ගොඩනැගිල්ලට වඩ විශාල ගොඩ නැගගේ සංඛයාව හැදන බවක් පේවා. එහනයට මහසංගරත්නයටට අපි අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ලේබිනක් පමණක් නොව ශරීර අවයාව පවා දන්දී ජීවිතයකට යළි ජීවේදී කරගත හැකි ලොකුම පින කරගන්න. මේ ඔබේ දැනගැනීම පණසයි. . ධාන මාන පින්කම්වල්ට අපිතරම් ලැදියාවක් කැපවීමක් ආශාවක්කති ජාතියක් ලෝකේ තවත් ඉන්නවද කියලා හිතාගන්නවත් බැහැ. මලගේ ඇත්තෝ වෙනුවෙන් අපි හත් අවසට දුල්මාසිට අවුරුදුපතා දන් දෙනක කවදා කොහොම කොතනැකදී මොනවිදිහට පටන් ගත්තද කියලා කියන්න තරම් හරිතුරතුරක් හොයාගන්න බැහැ. හැබැයි දන් දෙනවා කියනෙ එක අපේ ඉතිහාසේ පුරාමතියන හොඳමොහොඳ ගතිගුණයා. ධානය කියනේ එක බුදුන්ගේ කාලීන්දළඹ පැවතගෙනෙනවා. බුද්ධ චරිතය පවා තියෙන්නේ දන්දීම ගැනයි. සාරා සංකය කල්පලක්ෂයක් පෙරුම්පුරපු අප මහා තතාගතයාණන් වහන්සේ ආත්මයක් ආත්මයක් පාසා විවිධාකාරයෙන් දඳුන් හැටි බුද්ධ චරිතය හොඳින් මලිය විලා තියෙනවා. බුදුුවන්නට පෙරුම්පිරු තතාගතයනන් වහන්සේ තම ශරීරේපවා දඳුන් හැටි සඳහන් වෙනවා. ත් කෙනෙක් පින්වින් තමන්ගේ ජීවිතය ශරීරේපවා දන් දෙෙන්න්න කෙනකුට පුළුවන් නම් ඒක වචනයෙන් කියලා නිමකරන්න බැරි මහාදානයක්. අපේ අයත් අන්න ඒ වගේ ඇගේ දූන ලේටික දන් දෙෙන්නේ අනේ මගේ ලේබිඳෙන් එක ජීවිතයක් හරි ගොඩ එන්න කියලා ප්‍රාර්ථනාවකුත් කරගෙන? අපි හොඳට මතකයි යුද්ධ පවතින කාලේ රට බේරාගන්න මාංෂික මෙහෙයුමේ යදුණු අපේ රණවිරුවන්ට ලේ දෙන්න අපේ මිනිස්සු ලේබ්‍යන් පෝළඟ පෝලිම් ගැවුණු හැටි. ඒවගේ තමයි තමන්ග මරන්න බෝම්ටවපු වැෙඩත්තතිපු මිලේච්ච ත්‍රස්්‍යයන්ගේ ජීවිත බේරාගන්නත් අපේ රණවිරුවෝ ලේ පූජ කරලා ත්‍රස්ත ජීවිතත් බේරාගන්න කරපු ශාරේදික පූජාවන්. කාටමතකුණත් අපට හොඳට මතකයි. අපේ මහා සංගරත්නය තරම් ලේදන් දෙෙන ආගමිකනායක යන් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. සයක් වාරගන්නක් ලේදන්දී පපුහාමුදුරුවරු අදත් අපි අතර වැඩ සිටිනවා. කිසිදු මුදලකට නෙවෙයි වාර ගණනාවක් ලේදන්දීපු අපේ මිනිසුන් අපි අතර ජීවමානවින්නවා. අපි දන් දෙෙන ලබල සිංහල ලේද දෙමල ලේද මුස්ලිම් ලේද කියලා ලේබල් නැහැ. ඒද බීද මනපොස්ටිව්ද කියලා විතරයි. අපේ ලේදෙන්නේ දෙමල ජාතිකයකුටද අපට ලැබෙන්නේ මුස්ලිම් ජාතිකගේ ලේද කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. කාගේලේ ත්‍රතුපාටයි ජාතිවාදයක් වර්ණවාදයක් පුළවාදයක් ආගම්වාදයක් නැති එකම දේ තමයි ලෙබිඳ. අන්න ඒ ලේබිදක් දන්දිී මිය දෙෙන්න්න යන ජීවිතයක් ගොඩගන්න අපට පුළුවන් නම් එහෙ උදානයක් තවත් කියයිද. අපිට ජීවත් වෙලා ඉන්නකොට කරන්න පුුවන් ලොකුම ශාරීරික දානය තමයි ලේබිඳක් දන් දෙනක. අපිට මැණුවට පස්සෙත් දන් දෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවගේම ජීවත් වෙලා ඉන්නකොට ලේවගේම අපේ වකුගඩු දන් දෙන්නත් තුළුවන්. අපේ එක වකුගඩුවකින් ජීවිතයක් ජීවත් කරවන්නත් තුළුවන්. එක ජීවිතයක් කියන්නේ ජීවිත ගණනාවකට ජීවනාලිය වෙන්න පුළුවන්. මැරුණම පොළවට පස්වලා යන ගින්දරට අලුවෙලා යන ශරීරයේ කොටස් අපිට දන් දෙන්න පුළුවන්. අපේ ඇස් දෙක විතරක් නෙවෙයි. දැන් බැලුවහම අතපයපවා දන් දෙන්න පුළුවන්. හදවතිනුත් වැඩගන්න පුළුවන්. මොලවල් දන්දීමක් ගැනම් අහන්න ලැබෙන්නේ නැහැ. හොඳ හාදයකුට නරකම නරග පාපතර මොලයක් ලැබුණොත් ජීවිතයනුත් පලක් නැතිවෙයි. කකුල නැති හාදයෙකුට කකුලක් බද්ධ කරලා. අපේ දොස්තර මහත්තුරුන් වාර්තාවකොත් තිබ්බා. මොලි මරිච්ච හාදයක්ගේ හදවතරගෙන හදවර්ත නැවතුන කෙනෙකුට බද්ධ කරලා. අපේ දොස්තර මහත්තුරු තවත් දස්කමක් කලා. ැයි අපේ ොස්තර මහත්තුරන්ට ඔය දස්කම් බිස්කම්පාන්න පුළුවන් අපි දන් දෙෙන ජාතියක් නිසා. අන්න ඒ නිසා නැතිබෙන ජීවිත යළි පනේන ජීවිත වෙලාතියෙනවා. ඒ බොදුමගනිසා ලේදන්දුන්නේ ශරීර අවයව දන්දුන්නේ මැරුණට පස්සේ. ශරීර අවයාව දන් දෙෙන්න්න ලියලාතියෙන්නේ තමන්ගේ මලසිල්රු අනාගත දොස්තරලාවෙන්නන්න දරුවන්ට පරිත්්‍යයාග කරන්න. වෛද්‍ය විද්‍යාලබලට බහර දෙන්න. ලියල තියෙන්නේ කෞද කියලා හොඳට හොයලා බැලුවොත් අති බහුතරයක්ම බොදුමගේ යනායි කියෙක් නම් බොරු කළනු හැකි සත්්‍යයක් ඒක තමයි ඇත්ත. මගැහැරුණු අමතකවෙච්ච කවරුවාරි ඉන්නවා නම්. ඔබේ ඇගේ දුවන ලේමිදත් දන් දෙන්න දෙපාරක් හිතන් එපා. ඒක මහාපුුණ්‍යකර්මයක්. මැරුණට පස්සේ පොළුවට පස්වෙන ගින්නට අලුවෙන පුුණුවෙන පඩුවෝ ගසන ශරීරයේ අවයවවලින් තවත් කෙනකොට ජීවයක් දෙන්න. ශරීරයේ මහරි දන් දෙන්න පුළුවන් නම් දෙපාරක්හිතන්න එපා. ඒ තීරණය දැන්මගන්න. බොදුමගේ යන අපේ නියමදාානය වෙන්නේ තවත් ජීවිතයක් වෙනුවෙන් දෙන ශාරීරිිකදානය නොවෙයිද. ටග පියි පෝය දිනවල සහ ඉරිදා සවස දෙක දක්වා ටියෂන් පන්ති තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යන්ශේෙන්් පණතක්. පෝය තිනවල සහ ඉරිදාාදිනවල පස්සරු දෙක දක්වා පෞස් කලික උපකාරක පන්ති, පැවැත්වීම තහනම් කිරීමට අදාල පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙනීමට කටයියතු කරන බව අධිකරන හා පුත්තශාසන අමාත්‍ය ආචාර් විජේදාස රාජපක්ෂ මහත්තා පවසයි. තරං ගතකු බුද්ධිමතක වුවද ඔහු හෝ ඇය බුද්ධිමතිකු වන්නේ ආගමික දැනුමෙන් ලබන පරිචයහා ලබාගන්නා ආගමික දැනුම සමදියයි ඇමතිවරයා පවසයි. ඒ නිසා සෑමදර්ුවකුම ඔවුන්ගේ ආගම දහමෙන් පෝෂණයයක් ලැබියනුත්තියයි ඒ හත්තා පෙන්වාදයි. උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සමඟද මේ සම්බන්ධීෙන් සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති බවත් මෙලෙස එමදිනවල උපකාරක පන්ති තහනම් කිරීමෙන් පසු ළමුන් දහම් පාසල් සඳහා ජමුණු ඇැයි, බලාපොරොත්තු වන බවට විජේතාස රාජපක්ෂම හතා විශ්වාසය පළ කරයි. වැස්ස දරුණු වුනොත් දිිස්ත්‍රික හතරකට නායාමේ රතු නිවේදනයක්. පතින සිසහිත කාලකුුණිය ඉදිරියටටත් පැවතිය හැහෙන්, යම් රතුනිවේදන නිකුත් කළ ප්‍රදේශවල ජනතාවට, දැඩි අවධානින් සිටිනලෙස චාතික ගොඩ නගිහ ප්‍රේශණ යතනය ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් රත්නපුර මාතර මහනුවර නුවර එලිය ප්‍රදේශවලට, නායම් රතුනිවේතන නිකුත් කර ඇති හෙන්, නයම් සම්බන්ධ පූර්ණ ලක්ෂණොද ඩුවහාම එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්තන ලෙසද ජනතාවට දැනම්දී ඇත. බදානම්්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වනවිට ආපදා කළමනා කර මධ්‍යස්ථාන නිල ධරීන් එම ප්‍රදේශවලට ගොස් ආරම්භ කර ඇති බවවර්තාවේ. එමෙන්ම බස්නාහිර මධ्यම වයඹ දකුණහා සබරකමු පළත්වලට, ඉදිරි දිනකිහිපේදි 500கி හතලික් පනහත් අතර, තද සුළං ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යාද්‍ය පාර්ථමේන්තුව අනවරණය කරයි. ජලමූලාශට්‍ර හැත්ත තුනක ජලමට්ටම සීයට පහළවදක්වා පහත වැඩේ. වාරිමාරික දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලමූලාශ්‍ර හැත්ත තුනක ජළමට්ටම පොතිවේසියට පහළවක් දක්වා, පහත වැටී ඇතයි වාරිමාරික දෙපාර්තමේන්තුවේ ජලපාලන අංශය සඳහන් කරයි. මෙම ජලමූලාශත්‍ර හැත්ත තුනින් උපරිම ජලප්‍රතිචතයක් පවතින්නේ සේනානායක සමුත්‍රයේය. එහි ජලමට්ටම සයටට විසියටටක් බවවාර්තාවේ. අඩුම ජලමට්ටම වාර්තාාවන්නේ පුත්තලම මන්නරම, වෞ්නියාව දිස්ශ්‍රික්කවල පිහිටි වැව්හා ජලාශවලය. පොදුවේ එම්ම ජළමූලාශ්්‍රවල ජළමට්ටම සිට හතරක් දක්වා අඩවී තිබේ. වැව් ජලාශ සහ සමුත්‍රවල ජලමට්ටම පහලයාම නිසා ලිංමල හා භූකත ජලමට්ටම පහතවැටී තිබෙන බවද පසුගිය කන්න දෙකතුන තුළ සැකීයුතුලෙස වර්ෂයාවන් නොලබීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවද වාර්තාාවේ. ඔතුරේ ජල මූලාශ්්‍රවල ජළමට්ටම සියයට තිහක් තිස් පහත් අතර අගයක් ගන්නා අතුරු වගාවන් වලට අලුතින් ජලය නිකුත් කිරීමක් සිදු නොවන බවද පාරිමාරික දෙපර්තමේන්තුව පවසයි. එහෙත් දැනට සිදුකර තිබෙන වගාවන් සඳහා පාලනයකින් යුතුව ජලයන් නිකුත් කිරීම සිදු වන බවද වාර්තාාවේ. උතුරේ ග්‍රාමසේවා වසම්හයිසිය හැත්තෑවකට උග්‍ර ජලහිංගයක් ජනතාව දැඩි පීඩාවේ. පවතින නියගේ හේතුෙන් නතුරපලාාතේ ග්‍රාම සේවා වසම් හයිසිිය හැත්තෑවක ජනතාව ක්‍රපානිය චල අර්බුදේකට මහුණ පාසිටින බව, ප්‍රදේශය දිිස්ට්‍රික්ලම් කාරයාල ආරචමාார்ග සඳහන් කරයි. නියග හේතුවි නතුරපලාතේ පවල්, එකක් ලක්ෂ තිස්තුදහ හයිසිය හැත්ත අටක, පුදත් කලයි, හාරලක්ෂ හැටද දහස් අට සිය පහලවක්, පීඩාාවට පත්ත ඇතයි ද ිස්ට්‍රික් කම් කාරයාලොතුර අනාවරණே කරයි. ලාතෙන්නියගේෙන් වඩාත් පීඩාවට පත්ත ඇත්තේ, ජාපනය දිස්ත්‍රික්කේ ජනතාව බව දිස්ත්‍රික් අපපදා කළමනා කරන මධ්‍යස්ථානය සඳහන් කරයි. ජාපනේ ග්‍රාමනිිලධාරී වසම් දෙසේ හැට හතක පවුල් තිස් හතර දහසකට අධි ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටිති. ොලතයෝ දිස්ත්‍රික්කේ ග්‍රාමනිල්ධාරී ව සම් එකය තිස් හතරක ජනතාවද වෞනියාව දිස්ත්‍රික්කය පවල් එකොස් දහසකට අධික ප්‍රමාණයක් ද නියගේෙන් පීඩාවට පත්ව සිටින බවට වාර්තාවේ. නියගෙන් පීඩාවට පත් ජනයාට රජයෙන් රුපියල් පන්දහසක ආහාරමල්ලක් දිවයිනයේ දිස්ත්‍රික්ක කිහිපේක පවතින නියගේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉදිරි මාස දෙකක කාලයක් සඳහා රුපියල් පන්දා හා බැගින් වූ අත්තේ අවශ්‍ය ආහාරමල්ලක් බෙදාදීමට රජය තීරණය කර තිබේ. ජනාතිපතිවරයාගේ උපදෙස් පරිදි ජීවනවිය දම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් මෙම තීරණයගෙන තිබේ. නියන්ගෙන් වියලිය ගිය ප්‍රදේශවලට වර්ෂාව සැපතැම්බරේ ලැබෙන බවට කාලගුණයෙන් අනාාවැකේ. දැනට අධිකවිලි කාලගුණ තත්ත්යක් පවතින ප්‍රදේශවලට සැලකියයුතු වර්ශාපතනයක් ඇතිවන්නේ සැප්තැම්බර මාසේ අවසන් සතියෙන් පසුව බව කාලගුණ විද්‍යහා දෙපර්තමින්තුව සඳහන් කරයි. මහර ප්‍රදශවලට මේ මාසය තුළ සුළු වශයෙන් වැැ තත්වයක් ඇතිවද, එම වැසි පවතින වියලි කාලගුණ තත්ත්වය නිමාකිරීමට ප්‍රමාණවත් නොවන බව එමත පාර්තමේන්තුව පවසයි. වියලි කාලගුණ තත්ත්වයක් පවතින දිස්ට්‍රික්ක දාහත තුළට සැලකේවතු වර්ෂාපතනයක් ඇතිවන්නේ අන්තර්මෝසම් වැසි ඇතිවීමෙන් පසුව බවත් එම වැසි සැප්තැම්බර් මස අවසත් සතියෙන් පසුව ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාධ්‍යපාර්තමේන්තුව අනාැකි පලකරයි. ප ලි ලගුණ ත්ය නිසා අනුරාධපුර දිස්්‍රි . ස ශක ති හදක් ව යාපනය ්‍ර ය ස්්‍රීක වල . සල් අංශක තිස් පහදක් වත් මඩ කල ප මරම ස්්‍රි වල ෙ අංශක තිස්තුනදක්. ගල්ල මහනුවර දිස්ත්‍රීකවල් උෂ්නත්ය සෙල්සිියස් අංශකතිස් එක දක්වත් රත්ම පුර උෂ්නත්තය සෙල්සිියස් අංශක තිහ දක්වත් සහ නවර එලිය දිස්ත්‍රිකේ ෂ්නත්තය සෙල්ියස් අංශක විසි එක දක්වත් ඉහලගොස් තිබේ. මෙම වියලි කාලගුණ තත්ත්ය ත්‍රිකුණාමලය මඩ කලපුුව, අම්පාර පොළොන්නරුව අනුරාධපුරය පුත්තලම කිලිනොච්චිය මහනුවර මාතලේ බදුල්ල වෞනියාව මුලතිවූ ජාපනය, මන්නාරම රක්ල පුරසාහ හම්බන්තවොට යන්න දිස්ත්‍රික්කවලට ඇතිවී තිබේ. අපෙන් එංගලන්තියට ගොස් රොසිාවට ගිය අපේ ඓතිහාසික කස්ථානය ජනපති සුරතින් ජාතික කෞතුකාගාරයට. රුසියානු ජනාධිපති ඩ්මේර් බොටින් මහතාවිසින්, ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතාවෙත සමර තිෙල්යක් වෙස පිළිගන්බන ලද ඓතිහාසික කඩු කස්ථානේ ජාතික උරපයක් බවට පත් කරමින්, ජාතික කෞතුකාගරය වෙත භහරදීමේ උත්සවය ජනාධපති ෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රානත්වෙන් අද පෙරවරුව ජාතික කෞතුකාගාර ශ්‍රවනාගාරේදී පැවැත්විනි. පසුගේ මාර්තු මාසේ රෘසියාාවේ තෙදින නිල සංචාරෙක නිරත වූ අවස්ථාවේදී. නාாதிපතිவரைයාට ලபாාதுன் இகலபிිலிகனமாக் லෙச, ருசியானுු ජனாாதிපතිவரையாවිසින් මෙම ऐத்திහාசிක கடுකஸ்தாானிய ජனாதிපத்தி மைෛத்தி්‍රப்பால சிரிசேண மහතාවෙத்தபிலிகண்மனலாதி. பௌரானிக்க වட்னாக்கமகி ுத் මෙම கடுகஸ்தாானය மහனுුවர யुகேட்ட අயත්வුවක්வணතර எ நமசிய ஹயதிී பමண எங்கலாம்න්தேேட்ட ගෙන ගොස්திபியதிී எங்கலாந்தே පැவிති கௌத்துக்கபහண்ட வேந்தேசியக்கින් ருசியா விසිன் मिलதிී ගෙනතිබே. මෙම ඓතිහාසික තිල්නය ජාතික උරමයක් බවට පත් කරමින් ජාතික කෞතුකාගාරේ තැන්පත්කිරීම අද සිද වූ අතර, ජනාධිපති මෛත්‍රපාල සිරසේන මහතා විසින් එය නිලවශයෙන් සංස්කෘතික කටේතුව මාත්්‍යය S. USB. නාවින්න මහතා වෙත බහර දෙනු ලැබීිය. ජාතික කෞතුකාගා රධ්‍යක්ෂික සනූජ කස්තුරියයාරචි මහත්මිය සින් ඒ පිළිබඳ ස්තුතිපත්‍රය සහ විශේෂ සමුරෘතිල්නයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන් වූවාය. උසස් පෙළට උපකාරවන ටියෂන් පන්තේ අද මධ්‍යමරාත්‍රයේ සිට තහනම්. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභහගේ අදාළව, උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යමරාත්‍රයේ දුළහ සිට තහනම්වට බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. උසස් පෙළ විභාගේ අවසන් වන සැප්තැම්බර් දෙවනදා දක් වා මාසේක කාලයක් එම තහනම ක්‍ර්‍යත්මක වේ. කාලේ තුළ උපකාරක පන්ති සංවිධානය කිරීම විෂ්‍යානු බද්ධ දේශන සම්මන්ත්‍රනහා වැඩමුළු පැවැත්වීම මෙෙන්ම විභාගේ සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්ිපත්‍ර මුද්‍රණය කිරීම වෙෙදා හැරීම හා විභාග ප්‍රශ්පත්‍ර ලබාදන පවට පෝස්්ට්‍ර බැන අත්පත්‍රිකා විද්‍යත්තා මුත්්‍රිත මාධ්‍යමගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනිදේ ළඟතබාගැනීම තහනම්වෙයි. යම් පුද්ගලයු හෝ ආයතනයක් විභාග දෙපාර්තමේන්තුව ලබා දෙන මෙම නියෝග නුසලකා කටයුතු ක ළොත් ුන් ෙහිව විභාග පනත යටතේ නීතිය කරාත්ම කරන බව විභාග දෙපාර්තමයෙන්තුව පවසයි. මේ අතර මෙව අධ්‍යන බොදු සහතියක පත්‍ර උසස් පෙළ විභාගය ලබනටවනදා ආරම්භනතර පහස්වීණය ශිෂ්වත්ව බාගගේ ලබන විසිවනදා පැවැත්වීමට නියමිතය. නිවර පහස්්‍රීණය ශිෂ්වත්ව ඉභහගේ ප්‍රතිඵල ඔක්තෝම්බර් මස පස් වන දාාත්, උසස් පෙළ විභාගගේ ප්‍රතිඵල දෙසැම්බර් මස විසිහත්ව වනදාත් නිකුත් කන්න බව අධ්‍යාප නමාත්‍යන් ශ්වීනිවේදනය කරයි. රටවටා දූපු අත්කිහිපයක් ෙටියන්දdaki ද. ෙල්ලංවිල සල පෙරහැරපු ොත්සව පිළිබඳව මාධ්‍ය තනුවත්කිීම සබන්ධව පැවැත්තුූ මාත්‍ය හමුව. පසුගියදා එම විහාරස්ත ශ්‍රවනකාේදී පූජ්පාද, මහච්චාර පෙල්ලංවිල විමලරතන අනුනාහිියන්ගේ ප්‍රධානත්තෙන් පூච්චපාද අතපත්තු කන්දේ ආනන්ந்த ස්වාමීින් වහන්ේ පූචපාද ඌර පැලවව හේමරතන සාමීන් වහන්සේ සමඟ පෙරහැර සංවිදායක කමිටුව සහ විහාරස්ථදායක සභාව සාමාචිකයන්ගේ සහභාකිත්තෙන්ද පවත්වනු ලැබිය. பிறෙහර පිබඳව ධ්‍ය ආවරන කයත සඳහා, පැමින මාධ්‍ය යත යන් හි නියෝජතයන්න සඳ හා, පෙරහර සංවිදායක කමිටුවෙන් ලාාද හැකි පහසුකම් සබන්ධවද, සාකච්ච කන ලද මෙම ම්‍ය හමුව සඳහා, ම්‍ය යතන රැසකට සම්බන්ධ විදායක නිලධාරන සහ මධ්‍යව දී රසක් කොසියහ. ලබෙන දහවනදා බෙල්ලංගවිල වාර්ික ඇස මහා පෙරහැර පුුණ්ොත්සව ආරම්භවේ. අගෝස්තු විසිහය වනදා රන්දෝලි මහා පෙරහර පවත්තා, අගෝස්ත විසිහත්වනදා දිය කැපීම සහ දවධානය පිරිනමීමෙන් අනතුරුව මෙම ඇසළ මහා පෙරහර මංගලොත්සවේ කටයුතු අවසන් කිරීමට නීීමිතය. ලංකා බැංකුවේ සුබසාධක සංග මේ මගින් වාර්ෂිකව සංවිධානය කරන ලේදන්දීමේ වැඩසටහන පසුගේ හදා කොළඹ එක් ලංකා බැංකු ප්‍රධනකාරයාල පරිශ්‍රේදී පැවැතිනී. අටමනිිවතාවටත් සංවිධානය කළම් මෙම ලේදන්දීමේ වැඩසටහනට සමගාමීව මහරගම සහන් නුගේ කොඩ ලංකාමැංකු ශකාාවලදීද ලේදන්දීමේ වැඩසටහන සංවිධානය කරන ලදී. ජාතිකරුදිර පාරවිලයන සේවයට එරුදිරිය ඉතා අවශ්‍ය වකවානුවක, සංවිධානය කළ මෙම ලේදන්දීමේ වැඩස්ටාන් වලදී විශාල පිරිසක් රුදිරිය පරිත්‍යාක කරන ලදී. මැදිරිගිරිය ප්‍රාදේශයල්ලයකම් කොට්ටාශයේ, වඩිගවැව මීගස් වැව පල්ලිය ගොඩල්ල පමුරාන. ක්பாාපුර බෙරිවිල එළබටවැවාදී ගම්මානවල බොහෝ පිරිසක් එළගව හා මී ගවපාල්නය යදනාතර පවතින නියගයක්ත් සමග ගවයින් දහස් කන්නක් වැව් සිින්දයාමත් සමග එම සතුන්ට අවශ්‍ය ජලයනුමැතිව, විශාල අර්බුධකාරී තත්වයකට පත්ව සිටන බව ගෞපට්ටි පාලනය කරන ජනතාව කියාසිටි. ජලේසයා පැමිණෙන ගවයින් ජලයනුමැතිව එම භූමිවල පිහිටි මඩවලවල්වල එරරි මියගොස් සිට් නා කාරේද දැකගත හැකිය මෙම තත්වය හමුුවේ ගෞ්පට්ිහිමිරුවන්ද දැඩි අපහස්ථාවයකට පත්ව සිටි්න බවවාර්තාවේ. පවතින නියගේ නිසා සතුන් ජලයේ සවයා ගම්මානවලට පැමිණෙන අතර ඊයේ සවස කදුරුවල බටතුන ගම්මානය කෙත්තැලක රැඳී සිටි අඩි හතක් පමණ දිග විශාල හැළිකිම්ලෙකු වල්ලා පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට එම ගම්බාසියෙන් විසින් බහර දෙනු ලැබීය. අල්ලා ගත් මෙම හැළිකිමුලාගේ ඉදිරිපාදය, හිමිවී ගොස් ඇති අතර හිසහිද තුවාලයක් තිබී ඇත. අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගිරිතලේ පිහිටි වනජීවී සත්ව රෝහලකරාර වැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී මහවෙලිගඟට මුදාහැරීමට කටයුතු කරන්න බව පොළොන්නරුව වනජීවී කාර්යාලේ නිලදහරියෙකු කියා සිටි. දෙස්විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශණයට ලක්වී ඇතිේ ගලපුට දඇල්ලේ සුන්දරත්ය මේදිනවල වැඩවී ඇතයි වාර්තාවේ. මේදිිනවල ගලබට ප්‍රදේශයේ පවතින වර්ෂාවත් සමගම එම දඇල්ලේ දැටි සැඩ පහරකින් යුතුව පාලට ජලයකඩා හැල්ල නිසා මෙම සන්දරත්වය වැටිවී තිබේ. අඩි අනු අටක උසකින් සහ පලකින් යුක්ත මෙමදිඇල්ල උඩට දුම්රිය මාර්ගෙන් නාවල පිටිය සහ වටවල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි, ගලපට දුම්රිය ස්ථානයේ සිට කිලොමීටර දෙකක් නැගෙනහිරදසිට පහිටා ඇත. ැඩි දුෂ්කර මාර්ගයකින් එම දියල්ලට පිවිසීමට සිදුවන නිසා සංචාරකයන් වැඩි පිරිසගේ අවතහනයට යොමු නොවදදිය ඇල්ලක් ලෙස ගලපොට දඇල්ල හැඳින්වේ. එම තත්වය හමුුවේ ගලපට දඇල්ල අවට පරිසරයද සුන්දරව පවතිී. වටමල පොලිස් පලප්‍රදේශයට අයත් වික්ටන් රක්ෂිතය සිට, ගලපට දිය ඇල්ලට ගලාපසින අධක ජලකඳ කඳු පාමුලේ පිහිටි මහවැල්ලි ගඟට කලා බසී. ගලබඩ දිය ඇල්ලේ ගලාබසින ජලය ඉට පහලින් පිහිටිගම්මාන රැසකජනතාව දෛනික කටයුතු සඳහා පරිහරණය කරන බවද, ගලබඩ දිය ඇල්ල අවට පදිංචිකරුවෝ පවසතී බස්නා හිරපලාාතේ අනවසරයෙන් කසල බැහැර කළ පුද්ගලයන් දෙසීය හැට අට දෙෙකු පොලසි අත් ඩංගෝටගෙන තිබේ. ොිස් නිලධරින් සහ යොදහමුදාවේ නිලධාරින් එක්ව පසුගිය විසි අටවැනිදා සිට විසිනමවැනිදා දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්බලදී මවුන් අත්තඩංකුවටගෙන තිබේ. එහිදී ඔතුර කොළමින් හතලිස් අටක් මධ්‍යම කොළමින් විසි හතක් දකුණු කොළමින් හතලිස් එකක් නුගේකොඩින් තිස්නමයක්, ගල්කි සෙන් හැටක් ගම්පහිෙන් තිස් හතක් කැලනෙන් එකොළහක් මීකමුුවින් පහක් ආදී වශීන්, පුද්ගලයන් දෙසිය හැට අටදෙකු අත්තඩං ගොටගෙන තිබේ. අත්ත ඩංගුවට ගත් පුද්ලයන්ට එරහිව අදාළ පොලිස් ස්ථාන මගින් අඩු පැවරීමට කටයුතු කර ඇති බවත් ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ලෝවටා සිදූ සිදුවීම් දැන් විදෙස්පුත්තුලින් වැනිසිවුලාා ජනපතිගේ ඇමරිකානු දේපල රාජ්‍යසන්තක වන ලකුණොෝ. වෙෙනසිවලාන නාාතතිපතිවරයාසතුූ අමරිකාාව ඇති ඕනාාම ආකාරක වත්කමක් රාජ සන්තකිරීමට අමරිකාව සූදානම් වන බව විදේස්වාර්තා පවසයි. വනිසිියලා වෙත පනවාඇති සම්බාධකමත්දියේ വෙනනිසිවලානු ජනාධපතිවරයාාබිසින් විවාදයට තුළදුන්, ආනුකම සම්පාදක මන්ද මැතිවරණයක් කැඳවීම හේතුවෙන් අමෙරිකාව මෙම තීරුණේ ගෙනනැති බවවාර්තාාවේ. දැනට වෙෙනනිසිවලා වෙත පනවාඇති සම්බාධක වලදී අමරිකානුවට ඕන් සමග ව්‍යාපාර කිරීමද තාහනම් කෙරේ. පැවැති මැතිවරණය අතරතුර පැවැති දැවන්ත විරෝත්තා ව්‍යාපාරය බිත, පොලිස් පහරදීමද සිදු වූ අතර මේ හේත්තුවෙන් අව්වශයෙන් පුද්ගලින් දස දෙනකුවත් ජීවිතක්ෂයට පත්වන් ඇති බව විශ්වාස කරේ. කෙසේ වෙතත් වෙනිසිවුලාා ජනාධිපති නිකොළොස් මදුරෝ පවසන්නේ මෙම මැතිවරණය අධිරාජවාදයෙන්ගේ හුළු ෙඩියටෙරෙහිව තමා වෙත ජනතා බලයපෙන් වෙන විප්ලවීය මැතිවරණයක් බවයි. උතුරුකොරයා බලස්ටික් මසයිලයෙන් ප්‍රංශ ගුවන්ඥානයක් නෝලෙන්න් බේරේ. පසුගේදා උතුරුකොරියාවමගින් අත්හදා බැලූ බැලස්ටික් මසයිලයේ පතිත වූ ජපානය ආශ්ිත මහොදස සීමාව ගුවන්ගත දාවන සීමාවක් බවට හෙළිව තිබේ. බැලස්ටික් මසයිල්ලේ අදාළ ස්ථානයට පතිතවීමට විනාලි දහයකට පමණ පෙර එම ස්ථානයෙන් ප්‍රංශ ගුවන්සේවයට අයත් ගුවන්ඥානයක් ද ගමන් කොට ඇතැයි අමරිකානු බලධාරී හූ හෙිකරතිී. මගින් තුන් සිය විසිතුන් දෙෙකු ගමන් කළ ගුවන්ානය ජපානේ ටෝකිෝ සිට පැරිිෂ් නුවර බලා ගමන් කරමින් සිට තිබේ. කිසිදු දැනුම්දීමින් ොරව සිදු කළ මෙ මිසයිලත්හදා බැලීමෙන් විශාල් අනතුරක් සිදුවීමට ඉඩතිබූ බවද ප්‍රංශ ගුවන්සේවා බලධාරීහූ චෝදනා කරති. බලස්ටික් මසයිලය පතිත වූ ජපන් මහොදසීමාව තවත් ගුවන්සේවා ගමන් මාර්ගයක් මෙන්ම දීවර කටතු සඳහා යොදාගන්නා ප්‍රදේශයක් පවද අමරිකාවා වදහරණය කරයි. එත් සමගින් අදට නීමිත සුසන්දේ, විද්‍යත්පුවත් සංග්‍රාව මිින්නිමාට පත් වනවා. රටේ ලෝකේසිුදූ වැදගත්වොරතුරු සමගින් යලිත් හෙටහමයමෝ. සම්මා සම්බුද්දු සරණයි.